සිංගප්පූර ගිවිසුම සම්බන්ධයෙන් අධිකර ජනාධිපතිතුමා විසින් පත් කර ලද්දා වූ කමිටු වාර්තාව තාමත්ම වැදගත් සංදිස්ථානයක් මේ සිංගප්පූර ගිවිසුම සම්බන්ධයෙන් කතා කරද්දී මොකද අතිගරු ජනාධිපතිතුමා ඉදිරියේ අත්සන් කරන ලද සිංගප්පූර ගිවිසුම සම්බන්ධයෙන් මේ රටේ ජනතාව සහ වෘත්තිකයන් ව්‍යාපාරිකයන් සිවිල් සමාජය නිල සිවිල් සමාජය කියන සියලු දෙනා ඉදිරිපත් කරා වූ කරුණු හමුවේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට අතිගරු ජනාධිපතිතුමා විසින් පත් කරනු ලැබූ විද්වත් කමිටුවක් මගින් සියලු දෙනාගේ අදහස් විමසලා මේ අදහස් විමසීමට සිංගප්පූරු ගිවිසුමට පක්ෂ සහ විපක්ෂ කියන අංශ දෙකම අයත් වෙනවා. ඒ සියලු දෙනාගේම අදහස් විමසලා ඉදිරිපත් කරපු කරුණු ඇතුළත් කරලා ඔවුන්ගේ නිගමන සහ ඔවුන් මේ සඳහා දෙන්නා වූ recommendations නැත්තම් ඔවුන් යෝජනා කරන්නා වූ යෝජනා මාලාවක් ඉදිරිපත් කරලා තියෙනවා අධිකරණ ජනාධිපතිතුමාට වාර්තාවක් මගින්. ඒතර මේ සඳහන් යම් යම් කරුණු සම්බන්ධයෙන් අපේ අවධානය මේ වෙනුවට යොමු වෙලා තියෙනවා. මේක අපි තාම අධ්‍යයනය කරමින් පවතිනවා. ඒක නිසාම තමයි මේකේ අපි අධ්‍යයනය කරලද්දා වූ කරුණු සහ මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ඇතිවිය යුතු தত্ত্বය ගැන ඉදිරිපත් කිරීමට අධිකරණ ජනාධිපතිතුමාගෙන් අපි රැස්වීමක් ඉල්ලලා තියෙන්නේ. මම කැමැති මේදී අවධානය යොමු කරලා පෙන්වන්න මේ government procurements ශ්‍රී ලංකා ආණ්ඩුවේ ආයතනවල තියෙන ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉතිහාසයේ පළවෙනි වතාවට ගිවිසුමක් මගින් විදේශිකයන්ට විවෘත කරපු ගිවිසුම තමයි සිංගප්පූරු ගිවිසුම. මේ සම්බන්ධයෙන් මේ විද්වත් කමිටුව පැහැදිලිවම අවධානය යොමු කරලා තියෙනවා. මේ විද්වත් කමිටුව මේ මාතෘකාව යටතේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මේ රාජ්‍ය ආයතන වල ප්‍රසම්පාදන ක්‍රියාවලීන් සඳහා විදේශීය ආයතනවලට අවස්ථාව ලබා දීම තුලින් දේශීය ව්‍යාපාරිකයා පැහැදිලි අර්බුදයකට ගමන් කරනවා කියලා. මේ තුලින් දේශීය ව්‍යාපාරිකයා විනාශ වන බව බොහොම හොඳින් විග්‍රහ කරලා තියෙනවා මේ සිංගප්පූර් කමිටු වාර්තාව තුළ. ඒතර මේ විද්වත් කමිටු වාර්තාව අවධානය යොමු කරනවා දැන් මේ අවුරුදු 10ක් ඇතුළතදී දේශීය ව්‍යාපාරිකයන්ට රාජ්‍ය ආයතනවල ප්‍රසම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වීමේ හැකියාව අවුරුදු 10ක් තුළදී නැති වෙලා යනවා. ඔවුන්ට ලැබෙන්නා වූ ප්‍රමුඛ ස්ථානය නැති වෙලා යනවා. ලෝකයේ ඕනෑම රටක එම රටේ දේශීය ව්‍යාපාරිකයාට සිංගප්පූරුවේ පව. අද අපේ රටේ ව්‍යාපාරිකයේ සිංගප්පූරුව තුළ ව්‍යාපාරයක් කරන්න ගියොත් සිංගප්පූරු රජය විසින් පැනවපු නීති රීති මාලාවක් තියෙනවා තමුන්ගේ රටේ එතත් සිංගප්පූරුවේ ව්‍යාපාරිකයා ආරක්ෂා වෙන ආකාරයට විදේශීය ව්‍යාපාරිකයාට දැන දීම. උදාහරණයක් වශයෙන් ඉහළ පාලන අධිකාරිය තුල සිංගප්පූරු ජාතිකයා නියෝජනය විය යුතු බව. ඒ ව්‍යාපාරයේ යම්කිසි කොටස් ප්‍රමාණයක් සිංගප්පූරු ජාතිකයේ අයිතිවාසිකම් සැපිරිය යුතු බව. ආදී වූ විවිධ කොන්දේසි මගින් තමුන්ගේ දේශීය ව්‍යාපාරිකයාව ආරක්ෂා කරන්නා වූ ක්‍රමවේද සෑම රටකම හදලා තියෙනවා. නමුත් මේ කමිටු වාර්තාව කියනකොට අපිට පේන දේ තමයි සිංගප්පූරු ගිවිසුම තුලින් දේශීය ව්‍යාපාරිකයා මේ රාජ්‍ය ප්‍රසම්පාදනය තුල, ඒ කියන්නේ රජයක් ඉන්නේ දේශීය ව්‍යාපාරිකයා ආරක්ෂා කරන්න විනාශ කරන්න නෙමෙයිනේ. නමුත් මේ සිංගප්පූරු ගිවිසුම තුලින් පැහැදිලි ලෙසම රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුලදී දේශීය ව්‍යාපාරිකයා මරලා තියෙනවා. එවැනි භයානක ගිවිසුමක් බව මේ කමිටු වාර්තාව මගින් විද්වත් කමිටුව ඉදිරිපත් කළා කියලා. ඊට පස්සේ අපි දැක්කම සිංගප්පූරු ගිවිසුම ගැන කතා කරනකොට පාරිසරික කණ්ඩායම් මේ රටේ මහ ජනතාව දැඩිව අධ්‍යයනය යොමු කරපු කැලලක් තමයි මේ කුණු සම්බන්ධ ප්‍රශ්නය. සිංගප්පූරුවේ නැත්නම් පිට රටවල කුණු ලංකාවට ගෙනත් දායිද කියන එක. එතෙන්දී ඇමතිතුමා ඇතුළු ඒ පිරිස ප්‍රකාශ කරේ එහෙම ගේන්න බෑ. කුණු ගේන්න බෑ. පදනමකින් තොරව තමයි කතාව කිව්වේ. මේ රටේ නීති රීති දිනා කුණු ගේන්න බෑ. ඒතර අපි කරපු අධ්‍යයනය තුළ මේ කමිටු වාර්තාවේ සඳහන් කරලා තිනවා පැහැදිලිවම රටේ අද රටේ පවතින නීති රාමුව තුළ සිංගප්පූරු ගිවිසුම තුළින් විවෘත කර ඇති මේ කුණු සම්බන්ධ ලිහිල් කිරීම තුළින් ලංකාවට කුණු සම්බන්ධයෙන් ඉදිරියේදී ගැටලුවක් ඇතිවීමේ අවදානම තියෙන බව පැහැදිලිව සඳහන් කරලා තිනවා. මේ තුළ ඔවුන් සඳහන් කරලා තිනවා සායනික අපද්‍රව්‍ය මල අපද්‍රව්‍ය වැනි ඒවට
මේ ගිවිසුම තුල නෙගටිව් ලිස්ට් එකේ නැත්තම් ගේන්න බැරි භාණ්ඩ ලිස්ට් එකට දාලත් නැහැ. ඒ වගේම ඒවා ගෙනීම සඳහා ශ්‍රී ලංකාව තුල ලයිසන්ස් එකක් ලබා දීමේ ක්‍රියා ලබා ගැනීමේ ක්‍රියාවලියක් ඇති කරලත් නැහැ. කියන ඕනි කෙනෙකුට ඕනිම වෙලාවක ලයිසන්ස් එකකින් තොරව සිංගප්පූරු ගිවිසුම හරහා මේවා ගෙනෙන්න බෑ කියලා කියන්න කිසි කෙනෙකුට බෑ. ඒ අවදානම ඉදිරියේදී මතුවෙනවා. සායනික අභිදවය කියන එක සෞඛ්‍ය ශේෂ්ඨයින් අපි දන්නවා කොයිතරම් භයානකද කියලා. විස බීජ, ලෙඩ රෝග රටකට එන්න පුළුවන් ප්‍රධාන ක්‍රමවේදයක්. සිංගප්පූරුව අද මූණ දෙන ප්‍රධාන ගැටලුවක් තමයි ඒ රටේ කුණු ටික බැහැර කිරීමේ ප්‍රශ්නය. චීනය රටට කුණු ආනයනය කිරීම නතර කරා. ඒත් එක්කම මැලේසියාව, වියට්නාමය වැනි රටවල්, ඉන්දුනීසියාව වැනි රටවල් වෙනත් රටවල කුණු තම රටට ගෙනල්ලා ඒවා ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නතර කරා. ඒ දින අවදානම රටේ ජනතාවට, රටේ පසට, රටේ ජලයට තියෙන අවදානම තේරුම් අරගෙන ඒක තහනම් කරා. දැන් සිංගප්පූරුව මුහුණ දීලා තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි කොහෙටද මේ කුණු ටික අයින් කරගන්නේ කියලා. මෙන්න සිංගප්පූරු ශ්‍රී ලංකා ගිවිසුම තුලින් ඒකට අවශ්‍ය වාතාවරණය නිරාවරණය වෙනවා. ඒතර අපි දැක්කේ කමිටු වර්තාව තුලින් අපි දැක්ක කාරණාව බොහොම පැහැදිලිව ඉදිරිපත් කරලා තියෙනවා. ඔවුන් යෝජනා කරලා තියෙනවා මේවා රෙගුලේට් කරන්න, මේවා පාලනය කිරීමේ නීති රීති, ලයිසන් ලබා ගැනීම ක්‍රමවේද, ඒවා නිරීක්ෂණය කිරීමේ ආයතන පීඨවීමකින් තොරව මේවා කිරීම තුලින් භයානක ප්‍රතිඵලත් වෙන්න පුළුවන් කියන එක. ඉතින් ඒ නිසා පැහැදිලි සිංගප්පූරු ගිවිසුම අත්සන් කිරීමට පෙර මේවා සම්බන්ධයෙන් අවධානයක් යොමු කර නැති බව, ඒකේ වගකීම සම්පූර්ණයෙන්ම මාලික සමරවික්‍රම අමාත්‍යතුමා සහ චාන්දනී විජයවර්ධන ලේකම්තුමිය විසින් බාරගත යුතුයි. ඒකට පැහැදිලිවම මේ සාකච්ඡා කණ්ඩායමේ ප්‍රධානියා වගකිය යුතුයි කියන එක අපි පැහැදිලිව කියනවා. මොකද මේ තුලින් පීඩාවටපත් වෙන්නේ රටේ ජනතාව, මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය දැඩි තර්ජනයකට එල්ල වෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ කියපු දෙයක් තමයි මේ සිංගප්පූරු ගිවිසුම කතා කරනකොට මාලික සමරවික්‍රම අමාත්‍යතුමා සහ උපදේශක මණ්ඩලය කිව්වා මේකේ තුලින් තරගකාරීත්වයක් ඇති වෙනවා, රටේ ඵලදායීත්වය වර්ධනය වෙනවා. මෙන්න දීලා තියෙනවා සිංගප්පූරු කමිටු වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා අධිකරණ ජනාධිපතිතුමා විසින් පත් කරපු කමිටුවේ ඒ සම්බන්ධයෙන් මතය. මෙතන මේ මතය පිටු එකමාරක් පුරා ඔවුන් පිටු දෙකකට ආසන්න ප්‍රමාණයක් ඔවුන් මේ සම්බන්ධයෙන් පැහැදිලි විග්‍රහයක් කරනවා. ඒ තුල ඉදිරිපත් කරලා තියෙනවා මේ ස්පැගටි බවල් එෆෙක්ට් ආර්ථිකයේ තියෙන මේ ගිවිසුම් වැඩි ප්‍රමාණයක් අත්සන් කිරීම, නිදහස් වෙළඳ ගිවිසුම් වැඩි ප්‍රමාණයක් අත්සන් කිරීමට යාම තුලින් දියුණු වන්නා වූ රටවල් වලට ඇති වෙන දැඩි ආර්ථික බලපෑම, ඔවුන්ට ඒ තුලින් සිදුවන අවාසිය ගැන බොහොම ලස්සන විවරණයක්, පැහැදිලි විවරණයක් මේ කමිටුව මගින් ඉදිරිපත් කරලා තියෙනවා. ඒතර මෙන්න මේ කාරණා ගත්තාම සමාජයේ දැඩි අවධානයට ලක් කරපු විද්වතුන්, නොගතුන්, වෘතිකයන් සමාජය තුළ අවධානයට ලක් කරපු කාරණාවට පැහැදිලිවම මේ විද්වත් කමිටුව මගින් ඒවා නැවත නැවතත් තහවුරු කරලා තියෙනවා. මේකේ තියෙන භයානකකම ඔවුන්ගේ රෙකමෙන්ඩේෂන්ස් නැත්තම් මේ ඔවුන් මේ අධ්‍යයනය තුළින් ලබා ගත්තා වූ අවසන් නිගමන සහ ඔවුන් යෝජනා කරන්නා වූ යෝජනා මාලාව පැහැදිලිව තියෙනවා. මේකේ ඉතාමත් පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මෙවැනි ගිවිසුම් අත්සන් කිරීමට පෙර රටකට තියෙන හොඳම ආරක්ෂණ ක්‍රමවේදය තමයි ජාතික වෙළඳ ප්‍රතිපත්තිය බිහි කළා එන්නේ ප්‍රතිපත්තිය මත පිහිටලා කටයුතු කිරීම කියන එක. මේක කරුණු ගණනාවක් තුලින් විද්වත් කමිටුව සාක්ෂි සහිතව ඉදිරිපත් කළා තියෙනවා. මෙවැනි ගිවිසුමක් යාමට පෙර අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවද කියන එක. ඒ නිසා අපි පැහැදිලිව කියා සිටිනවා ජාතික ප්‍රතිපත්තියකින් තොරව අත්සන් කරපු සිංගප්පූරු ගිවිසුම නිසා ශ්‍රී ලංකාව නැමැති රට 1815 දී පාවා දුන්නාටත් වඩා පාවා දීමකට යටත් වෙලා තියෙනවා කියලා. හැබැයි ඒක කියලා විතරක් අපි නතර වෙන්නේ නැහැ. ඒ පාවා දීම කළා වූ පිරිසට දඬුවම් කළ යුතුයි කියන තැන අපි ඉන්නවා. ඒ නිසා වහාම මේ ගිවිසුම අත්සන් කිරීමට, සකස් කිරීමට, මේක ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළා වූ පිරිස ගැන වහාම පරීක්ෂණයක් කරන්න ඕනේ.
ඔවුන් ගැන පරීක්ෂණයක් කළා ඒ සම්බන්ධයෙන් රටේ නීතියට අනුව කටයුතු කරන්න ඕනේ කියන පැහැදිලි ඉල්ලීම අපිට අධිකරණ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මේ සියලු කරුණු තව කරුණු රාශියක් තියෙනවා මේ කිසුම ගැන මේ කමිටු වාර්තාවේ සඳහන් කරුණු ගැන කියන්න. ඒ සියල්ල අධිකරණ ජනාධිපතිතුමාට ඉදිරිපත් කිරීම සඳහා රජය වෛද්‍යදාර්ගේ සංගමය එතුමාගෙන් මේ වෙන විට රැස්වීම සාකච්ඡාවක් ඉල්ලලා අපි ලිපියක් යොමු කරලා තිනවා. අපිට ඉතලද පළමු අවස්ථාවේම මේ තියෙන භයානකකම ඉදිරිපත් කරලා ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැනීම සඳහා අධිකරණ ජනාධිපතිතුමාගේ අවධානය යොමු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.